බුද්ධ දර්ශනයයි බුද්ධ ධර්මයයි කියන්නේ දෙකක්. බුද්ධ දර්ශනය කියලා කියන්නේ බුදුහාඳුරු ලෝකේ දැක්ක ආකාරය. බුද්ධ ධර්මය කියලා කියන්නේ ලෞකික ලෝකයේ හොඳ ආකාරව තේරුම් ගන්න අරගෙන ඒ ලෞකික ජීවිතයට අවශ්‍ය සැප සම්පත් ළඟා කරගෙන ඒ ජීවිතය සාර්ථක කරගන්න උපකාරවත් වෙන ශක්තියක් බලයක්. බුද්ධ ධර්මයේ ඉදෙන්නේ බුද්ධ භාවය බුද්ධ ධර්මයේ කියන වචනේ තියෙන බුද්ධ භාවය දරාගෙන සිටීම කියන. බුද්ධ භාවය දරන කොට සිද්ධ වෙන්නේ මොකද්ද? ලෞකික සැප සම්පත් වලට තියෙන ඇල්ම නැති වෙලා යන එක. ඒ හින්දා බුද්ධ ධර්මය අස්කරණ මාර්ගයක්. ඒ වුණාට බුද්ධ ධර්මය ලෞකික ජීවිතයේ සපවත් කරගන්න වේද මහන්සි වෙන මාර්ගයක්. ඒ බුද්ධ ශක්තියත් ක්‍රම දෙකට බෙදා ගන්න පුළුවන්. බුද්ධිය කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ තව එකක්. බුද්ධිය යොදා ගන්නේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න. ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ ලෝකෝත්තර ජීවිතය සාර්ථක වීම. අංකණි කිව්වා ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ අස්කර මාර්ගය. ලෞකික මාර්ගය කියන්නේ රැස් කරගන්න මාර්ගය. ඒ මාර්ගය අද වාර්තාගත වෙලා තියෙන බුද්ධ ධර්මයේ වශයෙන් ත්‍රිපිටකේ. ත්‍රිපිටකයේ තියෙන්නේ බුදුහාඳුනෝ ලෝකේ දැක්ක ආකාරය. ඒ බුදුහාඳුනන්ට බුද්ධත්වයේදී පහළ වෙච්ච ධර්මය තමා තුළ සාක්ෂාත් වෙන ක්‍රමය. එදා ගත කළ යුතු මාර්ගය. බුද්ධ ධර්මය කියන්නේ නිරීක්ෂණ පරීක්ෂණ නිගමන මගින් ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න ආකාරය සොයා බලන පුළුවන් කරකම. ඒ වුණාට ඊට පටහැනි මාර්ගයක, ඒ කියන්නේ රැස් කරගන්න මාර්ගයේ වෙනුවට අත්කර ගන්න මාර්ගයට කෙනෙක්ගේ හිත යොමු කරන බුද්ධ ධර්මය කලින් කිව් විදිහට ත්‍රිපිටකයේ වාර්තා වෙලා තියෙනවා. ඒ වුණාට ඒ පිළිබඳව අටුවාවල එන විස්තර වෙන එකක්. බුදුහාඳුරුව මෙන්න මේ විදිහට කිව්ව අය තමන්ගේ දර්ශනය කියලා ශ්‍රාවකයන් වහන්සේලා අහලා මතක තියෙන දේවල් වාර්තාගත කරලා තියෙනවා ත්‍රිපිටකේ. ත්‍රිපිටකයේ තියෙන්නේ තමන්ගේ අදහස් නෙවෙයි,
බුදුහාඳුර ප්‍රකාශ කරයි කියන අදහස්. නියම බුද්ධ ධර්මය කියන්නේ බුදුහාඳුරන්ට ලෝකේ පෙනිච්ච ආකාරය. උන්වහන්සේගේ දේශනා ප්‍රකාශ අවුරුදු 2600 ගණන් ගත වෙලත් අද වෙනකම් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. කිසිම උගතෙකුට, කිසිම ජගතෙකුට, කිසිම විද්‍යාඥයෙකුට. ඒ වුණාට විද්‍යාඥයන් නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන මගින් හොයාගන්න දේවල් කාලෙන් කාලට වෙනස් වෙනවා. බුද්ධ ධර්මය කියන්නේ කාලෙන් කාලට වෙනස් වෙන දර්ශනයක් නෙවෙයි. හේන්ද ත්‍රිපිටකයේ තියෙන ස්ථාවර ප්‍රකාශයක්. ඒ ස්ථාවර ප්‍රකාශයටයි කියන්නේ ථේරවාදය කියලා. ථේර කියලා කියන්නේ ස්ථාවර, ස්ථිර. ස්ථිර කියලා ථේර කියන වචනේ යෙදෙනවා. වාර්තාගත බුද්ධ ප්‍රකාශය මං කලින් කිව්වා අවුරුදු 2600ක් ගත වෙලත් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ තරම් ඒවා ස්ථිර ප්‍රකාශ. ඒ වුණාට මං කලින් කිව් විදිහට නූතන විද්‍යාවේ කියන ප්‍රකාශ, නූතන විද්‍යාඥයන් කරන ප්‍රකාශ වරින් වර වෙනස් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි ග්‍රීසියේ ජීවිතයේ දාර්ශනිකයන් හිතාගෙන හිටියේ මේ ලෝකයේ තියෙන හැම භෞතික වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කඩන්න, බිඳින්න, වෙනස් කරන්න බැරි පරමාණු වලින් කියලා. ඒ වුණාට 1895 බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වෙන ජේ.ජේ. තොම්සන් හොයාගත්තා ඒ පරමාණු වටා භ්‍රමණය වෙන, ගමන් කරන ඉලෙක්ට්‍රෝන කියන අණු වර්ගයක් තියෙනවා කියලා. ඒවා නෙගටිව් චාර්ජ් අණු. ඍණ ආරෝපණයක් තියෙන අණු වර්ගයක්, ශක්තියක් නියති වටා ගමන් කරනවා කියලා. 1911 අර්නස් රුතර්ෆෝල්ඩ් කියන විද්‍යාඥයා හොයාගත්තා පරමාණු අස්තෙත් තියෙන අණු වර්ගයක්, ඒවට කියනවා ප්‍රෝටෝන් කියලා. 1932 ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයෙක් හොයාගත්ත තව අණු වර්ගයක් නියුට්‍රෝන් කියලා. ප්‍රෝටෝන් වල තියෙන ධන ආරෝපණයක්, නියුට්‍රෝන් වල ධන ආරෝපණයක්වත් ඍණ ආරෝපණයක්වත් නැහැ. ඉලෙක්ට්‍රෝන් වල තියෙන ඍණ ආරෝපණයක්. මරේ ජෙල්මන් කියන විද්‍යාඥයෝ හොයාගත්තා න්‍යෂ්ටයේ තියෙන අණු හැදිලා තියෙන ක්වාක්ස් වලින් කියලා. ඊට වඩා කුඩා අණු වලින් කියලා. මේ ඇති බලකොට පිටපුර හයිනු සත්වාචේ තිබිච්ච නිගමනය පරමාණුව කඩන්න බිඳින්න බෑ කියන එක වැස්තුනා. ඊට පස්සේ මම පහුගිය සඳහන් කිරීම අනුව කියවෙන විද්‍යාඥයන්ගේ නිගමනවල 1919 රුදර්ෆෝල්ඩ් කියන විද්‍යාඥයා මං කලින් කියපෝ
පර්මාණුක නියැත්තේ පිපිරුවා. ඒක විඳින්න පුළුවන්, කඩන්න විඳින්න පුළුවන් කියන බ හොයාගත්තා. මේ පැහැදිලි කරන්නේ නූතන විද්‍යාවෙන් කරන නිගමන වෙනස් වෙනවා. වෙනස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ වුණාට බුදුහාඳුරුවෝ අවුරුදු 2600 ගානකට ඉස්සෙල්ලා කරපු ප්‍රකාශ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. නූතන විද්‍යාඥයන් පාවිච්චි කරන්නේ ලෞකික බුද්ධිය. බුදුහාඳුරුවන්ගෙන් භාවිත වුණේ ලෝකෝත්තර ප්‍රඥාව. ඒ දෙක දෙවැත්තකට ගමන් කරන්නේ මං කලින් කිව්වා. ඒ දෙක අද විවාහයේදී සඳහන් වෙනවා ලෞකික බුද්ධිය හා ලෝකෝත්තර බුද්ධිය කියලා. ලෝකෝත්තර බුද්ධිය කියන්නේ ප්‍රඥාවට ධර්මය සඳහන් වෙන විදියට. ප්‍රඥාව අධ්‍යාත්මික ජීවිතයේ සාර්ථක කරගන්න මාර්ගයක්. අන්තිමට ජීවිතයේම මිදෙන්න පුළුවන් වෙන මාර්ගයක්. ලෝකෝත්තර බුද්ධිය කියන ප්‍රඥාව. ලෞකික බුද්ධිය පාවිච්චි කරන්නේ එදිනදා ජීවිතයේ තමන් කැමති දේවල් රැස් කරගෙන වස්තු සම්පත් පුරාගෙන ජීවිතය සාර්ථක කරගන්න කෙනෙක් පොළඹවන මාර්ගයක්. ඒ නිසා ලෞකික බුද්ධිය තුළ වැඩ කරන බුද්ධි ධර්මය. ලෝකෝත්තර බුද්ධිය තුළ වැඩ කරන ප්‍රඥාව. සාමාන්‍යයෙන් අද බුද්ධිය කියලා කියන්නේ ලෞකික බුද්ධියට. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකෝත්තර බුද්ධියට. කලින් කිව්වා බුද්ධිය අපේ හිත ජීවිතය අලවනවා. ප්‍රඥාව අයිකින් ලෝකෝත්තර බුද්ධිය අපේ හිත ජීවිතයෙන් මුදවනවා. ජීවිතයෙන් මුදවනවා කියන්නේ සියලුම දුක් කරදර වලින් අප මුදවනවා. ඒ දෙක තමයි බුද්ධ ධර්මය හා බුද්ධ ධර්මය අතර තියෙන වෙනස. බුද්ධ ධර්මය අපේ හිත ලෝකයට බඳවනවා. බුද්ධ ධර්මය අපේ හිත ලෝකයෙන් මුදවනවා.